මොකද්ද කියන්නේ? ඒ මොකට මොකක් කරන්නේ? බෙන්දි. බෙන්දි. ආදරය. වෛරය. මේ හැම දෙයක් අතරම අපේ කතාවක් ලියවිලා තියෙනවා. පුතාව හම්බෙලා අවුරුද්දක් එකමාරක් යනකොට අපි අතරේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. හැම කතාවකටම හැම හිනාවකටම කැඩිච්ච බිඳිච්ච තැන් නැතුවම නෙමෙයි. මගේ ගමේ තියෙන ස්පිරිතාලට යන්න බය හිතුණා. කොහොමද ලෝකයට මුණ දෙන්නේ කියන එක මට විතරම හිතුණා. අර කාන්තාව තරහට වගේම ගමේ ප්‍රචාරය ඇරියා අපි දෙන්නට මේ වගේ ලෙඩක් තියෙනවා කියලා. විශ්වාසයත් අවිශ්වාසයත් අතර ජීවිතේ බෙදාගෙන ඉතුරු වෙච්ච ප්‍රශ්නයක තනි රකින්න තවත් රැයක්. ජීවිතේ ඉතුරු වෙච්ච ප්‍රශ්නයක තනි රකින්න තවත් රැයක්. අද අපිත් එක්ක සුනීතා. අයියේ නංගි පොඩි කාලේ තින් ගොඩාක් සතුටින් ගෙවුණා. තාත්තා පතල් වැඩ කරා. ඒ අතරේ මැෂින් වලින් ගස් කපන වැඩ වගේ වගේ වැඩ කරා. අම්මා විදේශගත වුණා එකපාරක්. ඊට පස්සේ ඇවිල්ලා අපිත් එක්ක හිටියා. මොකද? අර ඉස්කෝලේ ගියේ නැද්ද? වෙනද ප්‍රශ්නෙම තමයි ඉතින්. ඊයේ පෙරේද දවස් දෙකේම තාත්තට වැටි යන්න බැරි වුණානේ. ඉතින් මට කියන්න තිබ්බන්. ඔයාට කියලා ඉතින් මොනව කරන්නද? ඔයා හොඳට ඉගෙන ගන්නකෝ. පන්දර ගන්නද වාගිය. ඉස්කෝලේ යද්දි මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ගෙදරින් අකමැති වෙලා ඒක ඉස්කෝලේ කාලෙම අවසන් කරන්න සිද්ධ වුණා. මං හොඳ හිතෙන් කියන්නේ ඔය සම්බන්ධය නවත්තපන්. හිටපන්. මං තාත්තටයි අයියටයි කියන්නම්කො. තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දාගෙන. එහෙම දෙයක් නෑ අම්මේ. අධ්‍යාපන කටයුතු ඔයා හොඳින් කරපු එක්කෙනෙක්ද? මම ඕලෙවල් එනකම් විතරයක් කරේ. ඇත්තටම තාත්තා ගොඩක් දුක් විඳලා ඉපුවා හදන්න. ඉතින් ඒවත් එක්ක මට දෙවෙනි පාර ඕලෙවල් කරන්න යන්න කියලා බල කරා. ඒත් මම නවත්තලා මේ රස්සාව කරන්න තමයි තීරණය කරේ. ඊට පස්සේ මම මගේ මාමගේ මාර්ගෙන් රස්සාවකට ගියා. ඒ සපත්තු හදන තැනක එතන ටික කාලයක් රස්සාව කරා. ඇත්තරම සතුටින් කරා. එතෙන්දී ඒ කොයි විදිහටද ජීවිතේ ගෙවුනේ? එතෙන්දී ඇත්තරම දැන් ඔයාට නැතිවෙච්ච ප්‍රේමය ගැන ඔළුවේ වැඩ කරාද? එහෙම නැත්නම් කොයි විදිහටද ගත වුනේ? ඇත්තරම මගේ ඔළුවේ තිබුණේ ඒ ප්‍රේම සම්බන්ධතාවය තමයි. නමුත් මට හොඳ යාළුවෝ පිරිසක් හම්බුණා. එයාලත් එක්ක විහිළු කරගෙන ගොඩක් සතුටින් ගෙව්වා. ඒ වගේම රැකියා ස්ථානයේ හොඳට ඒ කියන්නේ හොඳ තැනකට ගිහිල්ලා ඒ රැකියා ස්ථානයට ඕන විදිහට සේවය කරලා යාළුවොත් එක්ක සතුටින් කාලෙ ගෙව්වා. යතර විනෝද චාරිකා ගියා. ඒ වගේ ඒ ජීවිතෙත් ගොඩක් ලස්සනට ගෙවුණා. බණ්ඩාර වට හැදෙනව නම් වැඩි යා. පිසු විකාර. විකාර නෙවෙයි. පිසු කියවන්නේ බබා. මං තාමත් ආදරය කරන්නේ රෝහණට. මට යව අමතක කරන්න බෑ. ඔය අතරතුර මට ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න කෙනෙක්ගෙන් යෝජනාවක් ආවා. නමුත් මුලදී අකමැති වුණා. මොකද මට ඒ වෙන තුරු තිබුණ ඉස්කෝලේ තිවිචේ ප්‍රේම සම්බන්ධය තමයි දිගටම කරගෙන යන්න තිබුණ හිතේ.
namun gathering even aku tak tak kemati kila mati teruna. Itu pasti tamai mama mage alu angge ki mata tek me ekene yang hundai mehimai me pahadwe inno ane wage wacan ki gua hama mati itu nih nama tegel pen wage la. Terus mama kemetu dunna mage. Mama wage ma yat pede pere nama tia age nih hidup kineng. Erakia istane ගොඩාක් අය මට වැඩිය එයාට ලෙන්ගතුව ආදරෙන් හිටියා කතා බහ කරගෙන ඒ අතරතුර තමයි අපි දෙන්නා හිටියා අවුරුදු දෙකක් විතර වගේ සම්බන්ධ කරගෙන ඒ අතරතුර ආයේ අපේ ගෙදරට ඒකත් ආරංචි වුණා ඊට පස්සේ අපේ මගේ ලොකු අයියා ගිහිල්ලා කතා කරලා ඒක නවත්තන්න කියලා එතනත් ගොඩාක් ප්‍රශ්න ඇති වුණා ඒ ප්‍රශ්න අතරේ සම්බන්ධතාවේ නවත්තන්න තරම් අපි දෙන්න එකඟු නැහැ. දිගටම සම්බන්ධතාවයේ ගිනිච්චා. ඊට පස්සේ අවුරුදු දෙකම ආරක් විතර වගේ කාලයක් තුල මමත් ගෙදරට කියලා ආයි පාරක් ගෙදරින් කැමත්ත අරගෙන අපි දෙන්න විවාහ වුණා. Kan eh, dengan ama marat teri wad nih ada. Ih, mata maya ama lah. Pasar balamu kok? Kau mau Paul jite? Akhi api, wiyah la, gi mahat teri terte padin cete. Ettar me, tanu parisere, goda, honda tap teri ti bunne. Eyalat tapi wagi mata mai. අප මම තීරණය කරා කමන්නේ ඒ ගෙදර ඉඳගෙනම අපි වෙනම කොහොම හරි ගියක් හදාගමු කියන මතය දෙන්නත් එක්ක ඉඳලා දෙන්නම ඒ කියන්නේ දැන් ඔයාගේ ගෙදරින් ප්‍රේම සම්බන්ධයට අකමැති වුණා වගේම ඔයා ඒ ගෙදරට එහෙම ගැන එයාගේ දෙමෝපියෝ එහෙම ඔයාව පිළිගත් කියලා කැමති වුණා. එයාලා කැමති වුණා. හැබැයි මට කිව්වා පුත්තේ අපි මේ තත්ත්වෙ ඉන්නේ කියලා ඒ අම්මා තාත්තා මට මුලින්ම විස්තර කිව්වා. Namun magi kemat tenisa, api wahai wilayah kita terpadin ciri dia. Gihila tika kalyak den nomor rasa wakera. Mata babi kle benin no kira dana gata. Et mama rekia wati gia mas hatarak kita wagi wenekang. Itu pasi kita renematila mama indela. මට පුතෙක් හම්බුණා පුතාව හම්බෙලා අවුරුද්දක් එකම ආරක් යනකොට අපි අතරේ ගොඩාක් ප්‍රශ්න ඇති වුණා ඒ කියන්නේ ප්‍රශ්න කියන්නේ අකේ ආර්ථික ප්‍රශ්න ගොඩක්ම මොකද මට රැකියාවට යන්න විදිහක් නැහැ ඊට පස්සේ මහත්තයාගේ අම්මාලා කට්ටිය ඒ අතරේ එහෙම ගොඩාක් ප්‍රශ්න ඇති වුණා මොකද්ද මේකේ තේරුම සුනීත ඇයි ඇයි අහන්නේ මොනවද ඔච්චර කල්පනා කරන්නේ අනේ මේ මොකුත් නොදන්නා වගේ කතා කරන්න එපා මේ හැමෝම සොච්චි මේ පුළුවන් ජීවත් වෙන්න මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ ඔයාගෙත් දැන් එන්න එන්න කෙදිරිය වැඩි ඔයාට දැන් හිතනකොට තේරෙනවද ඒ ඔක්කොම පසුබිම් උනේ ආර්ථිකේ නිසාමයි කියලා එතකොට නම් හොඳටම තේරෙනවා මේ ආර්ථික ප්‍රශ්න තමයි කියලා. ගොඩාක් දුරට අඩුපාඩු වෙනකොට මායි මහත්තයා අතරේ ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. මොකද පුතා ආදුක් ඉඳිනවා බලන් ඉන්න මට බැරි වුණා. එහෙම නෙමෙයි අනේ. ඒක තමයි ඉත පොතේ මම තීරණයක් ගත්තා. මොකක්? ඊට අරගෙන ඉවරනවා. ඉත මගෙන් අහලා වැඩක් නැහැ නේ. තීරණ ගන්න කලින් කියන්නවා. මාරට යනවා. එතකොට මේ දරුවා අම්මලා බලාගනිනේ. මහත්තයා කැමති වුණා. ඇත්තටම ගොඩාක් මක් කැමති වුණා. මම මේ විරුද්ධතාවය තියෙද්දි කොහොම හරි මම විදේශගත වුණා 2008 විතර.
ඔබලගේ ගෙදරින් ඒ වගේ තීරණයකට ප්‍රශ්නයක් උනේ නැද්ද ඔබලගේ ගෙදරින්? මගේ අම්මා ගොඩාක්ම කැමති නා මට යන්න එපාම තමයි කිව්වේ. ඒ එපා කිව්වට ඔක්කොගෙම අකමැත්ත තමයි තිබුණේ යකේ මං ඔක්කොම අකමැත්ත පිට මගේ කැමැත්ත මගේ තනි කැමැත්තටම මං විදේශ ගත වුණා. කොහමද ඒ කියන්නේ එක ගෙදර ඉන්න සැමියා අකමැති වෙලා ඉන්නේදී හොරෙන්ද ගියේ මම? නෑ හොරෙන්නේ නෑ එයා දන්නවා එයා ඒ කියන්නේ මාව එක් කරගෙන යා පොට් එකට හිටියා. අක විරුද්ධතාවය තිබුණට මම ඉතින් යන්න තීරණය කළා මම ඔක්කොම પાස්පෝර්ට් හදලා ඒ හදන්න ගියත් මහත්තයත් එක්ක. ඉතින් එයා දන්නවා අඩුපාඩු තියෙනවා මෙහෙමයි කියලා. ඒ නිසා මම විදේශගත වෙන්න තීරණය කරේ කියලා. ඒත් කිව්වේ ඉතින් අපි කොහොම හරි අපි ජීවත් වෙමු මේ විදිහට යන්නපා කියලා. ඉතින් ඒත් මම ඒ තීරණය ගැන හිතන්නේ නැතුව පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව මම විදේශගත වුණා. ඊට පස්සේ මම රට ගිහිල්ලා මාස 6ක් විතර වගේ යනකොට මහත්යගේ වෙනසක් මට තේරුණා. ඒ කියන්නේ කතා කරනවා අඩුයි. මාව ගණන් ගන්න නැති වගේ මට ගොඩාක් වෙනසක් තේරුණා. නමුත් මම හිතුවේ නෑ එයාට මොකද උනේ කියලා මං එච්චර හිතුවේ නෑ ඇත්තටම. දරුවට ප්‍රශ්නයක් උනේ නෑ දැන් ඒ ගෙදර නවත්තලා? නෑ දරුව බලාගත්ත මහත්යගේ අම්මා. ඒ අතරතුර මං කෝල් ගන්නකොට එහෙම පෙලක් වෙලාට පුතා විතරයි ගෙදර හිටියේ පුතයි අම්මයි විතරයි. මහත්තයා ගෝවවම කියනවා දවස් දෙකකින් ආවේ නැහැ එහෙම කියලා කියනවා. ඉතින් මං හිතුවා එයත් ප්‍රශ්න හන්දා ආර්ථික ප්‍රශ්න හන්දා රස්සාවකට යන්න ඇති එහෙම කියලා මම හිතාගෙන ඒ අවුරුද්දේ කොහොම හරි මම හිටියා. ඔයා ඒක සල්ලි මට වියදම් වුණා. මම නාස්තිකලේ නැහැ. දරුවගේ වැඩවලටයි අම්මටයි තාත්තටයි ගෙදර වැඩටයි ඕවට තමයි වියදම් උනේ. ඔයා හිතුවද මම නාස්තිකලා කියලා? කතා කරන්න පුළුවන් වෙලාවට අහනවා මොකද්ද කරේ කියලා සල්ලි වලට. ඉතියා කියනවා මේ පුතාගේ වැඩ කරා මෙහෙම එයා ගෙදරට වියදම් කරා අම්මට තාත්තට වියදම් කරා කියලා එහෙම කියනවා. ඉතින් මම හිතුවේ නෑ ඇත්තටම ඒ සල්ලි වලින් වෙන දේවල් කරා කියලා. මමත් හිතුවේ ඇත්තටම පුතාගේ දේවල් වලට එයාගේ අම්මට තාත්තට එහෙම සල්කන්න ඇති කියලා. මම වෙන කාගෙන්වත් ඇහුවෙත් නෑ. ඒ වගේ මහත් විශ්වාස කළා මං සල්ලි වුණා. මං ලංකාවට එන්න දවස් දෙක තුනක් තියදී මං දැන් කෝල් කරනකොට මං ලංකාවට එනවා කියලා දැන් මට හිතුණා මෙයා ගොඩාක් සතුටින් ඉඳි දැන් තමන්ගේ බිරිඳ ලංකාවට එනවා අරු දෙකකට පස්සේ කියලා. එහෙම සතුටක් මට පේන්න තිබුණේ නැහැ. කතා කරනකොට ආයෙනවද ආයෙදාට එන්නම් අන්න ඒ වගේ කතා තමයි ඇහුනේ. අර සතුටින් කතා හරි නෑ මාත් එක්ක. මම 2011 අන්තිම වගේ ලංකාවට ආවා. ඒ එනකොට මගේ මහත්තයා මාව ගන්න එයාපෝට් එකට ඇවිත් හිටියා. මගේ පුතා අම්මා මගේ තාත්තා කට්ටියම ඇවිත් හිටියා. මට එදා කියාගන්න බැරි සතුටක් ඇති වුණේ මගේ පුතා ලොකුයි මං එනකොට. ඒ ඇවිල්ලා මං එයාලත් එක්ක ගෙදරට ආවා. ඒ ගෙදරට එනකොට එන අතරතුර මාගේ මහත්තයාට ෆෝන් දෙකක් එතකොට අතේ තිබ්බා. මයි අද්දි එක ෆෝන් එකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ එයාපෝට් එකේ ඉඳන් මාගේ දෙට එක්කන් ආවට පස්සේ හිටියයි දරේ. ඊට පස්සේ දවස් දෙක තුනක් වගේ තමයි ගෙදර හිටියේ. මට ඒ අතරතුර යාගේ ලොකු වෙනසක් තේරුණා. දැන් මෙච්චර බලාපොරොත්තු තියාගෙන මහත්තයා ළඟට ආවම මහත්තයාගේ වෙනසක් ඔයා දැක්කනේ? ඔව්. මහත්තයාගේ පවුලේ අයගින්වත් කිසිම වෙනසක් දැක්කේ නැද්ද? එහෙම නැත්නම් ඔයාට හොයලා බලන්න හිතුන්නේ නැද්ද? නැහැ. ඇත්තටම මං මහත්තයාව එතකොටත් එහෙම අවිශ්වාස කරලා තිබුණේ නැහැ. ඒ තරම් මට එයා විශ්වාසයි. මම ගෙදරට ආවට පස්සේ දවස් දෙකක් විතර වගේ ගියාට පස්සේ එයාගේ අම්මා ලියපු ලියුමක් කියලා මට ලියුමක් දුන්නා. ඇත්ත මෙයාගේ අම්මා ලියපු එකක්. මහත්තයට බැනලා ගෙදර එන්නේ නැහැ කියලා වෙනත් කාන්තාවක් එක්ක ඉන්නවා කියලා ආරංචි වුණා කියලා අම්මා බැනලා එයාට ලියුමක් ලියලා තිබුණා. ළමයා බලාගන්න එයාටම කියලා ඇවිල්ලා
ඉතින් එයා කිව්වේ අම්මා මේ වගේ රණ්ඩු කරා මාත් එක්ක අනෙක් දවස්වල කියලා තමයි එළියුම දුන්නේ. මම හිතුවේ ඇත්තටම අම්මා එහෙම කරන්න ඇති කියලා. එතකොටත් මම මහත්තයව සෙක් කරේ නෑ. ඒක ඇත්තටම අම්මගේ කලියුමක් නෙමෙයිද? ඇත්තටම අම්මා ලියපු එකක් තමයි. අම්මා ලියලා තිබුණේ එහෙම කරන්න එපා. මම දැන් රටින්නම් ඇවිල්ලා හම්බ කරලා එපු සල්ලි නාස්ති කරලා මෙහෙම ඉන්නකොට දැන් මොකක්ද ආවට මම ලංකාවට ආවට පස්සේ කියන්නේ කියලා ඒ වගේ ගොඩක් දේවල් ලියලා තිබුණාකේ. මම ඇත්තටම එහෙම සැක කරේ නෑ මහත්තයව. ඒ ලියුම මම බැලුවට එහෙම ගණන් ගත්තේ නෑ. ඔයා ගණන් ගත්තේ නෑ? නෑ මම ගණන් ගත්තේ නෑ. හෙලෝ. ඊට පස්සේ මයි ෆෝන් එකටත් කෝල් එන්න ගත්තා. කෝල් එන අතරතුර බලනකොට කාන්තාවක් කතා කරන්නේ. කතා කරලා අහන්නේ මගේ මහත්තයාගේ අයියාගේ විස්තර. ඉතින් මම මහත්තයාගේ අයියාගේ විස්තර තමයි මගේ ෆෝන් එකට අරන් අහන්නේ. හෙලෝ. ඉතින් මම ෆෝන් නම්බර් එක කොහෙන්ද වුවම කියනවා අයියා දුන්නේ එහෙම කියලා කියනවා. වැඩි දවසක් ගියේ නැහැ. කියන්නේ උදේ කතා කරලා හවස වගේ වෙනකොට ඒ කාන්තාවම කිව්වා මේ ඔයාගේ මහත්තය තමයි මාත් එක්ක මෙච්චර කාලයක් හිටියේ කියලා. ඒ කියලා කිව්වා මේ මහත්තයව ගන්නවා දිගටම මේ මට දෙන්නේ නැහැ කියන කතාව තමයි කිව්වේ. ඒතකොට තමයි මට ටිකක් හරි සැක හිතුනේ. මට හිතා ගන්න බෑ අම්මේ. මම මොනව කරන්නද කියලා. දැන් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වුණා. ඊට පස්සේ රස්සාවට යනවා කියලා ගියා. ගිහිල්ලා ඊට පහුවෙන්දා ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ ගමේ අය ගොඩක් මාත් එක්ක හිතවත් අය කිව්වා මේ වගේ මෙහෙම මෙහෙම වුණා කියලා ප්‍රශ්න. මහත්තය වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා විස්තර කියනකොට තමයි මම මහත්තයව ඇත්තටම සෙක් කරලා හොයන්න ගත්තේ. අතරතුර මට දැනගන්න හම්බුණා යා ඉස්කෝලේ යනකොටම ටීචර් ප්‍රේම සම්බන්ධයක් තාවේ ඇතිවිච කෙනෙක් එක තමයි ලෑස්තිලා හිටියේ කියලා සම්බන්ධය. එයාගේ අම්මලා ඔයාට මොනවක්වත් දැනුවත් කරන්න දාන්නේ. එතකොටත් තිබුණේ නැහැ එහෙම දැනුවත් කරන්න තරම් ඒගොල්ලෝ හිටියේ නැහැ. ඊට පස්සේ ওই ප්‍රශ්නත් එක්ක මම අහනකොට සතියක් එකමාරක් වගේ යද්දි මම ඇහුවා ඇත්තට මහත්තයාගේ අම්මගෙන් මේ වගේ කතා කියනවා මේ ඇත්තද කියලා. ඊට පස්සේ තමයි ඒ අම්මයි තාත්තයි කිව්වේ උ මෙහෙම දෙයක් තිබුණා කියලා. ඒ වෙනකොට මම අතේ මේ මං හම්බ කරපු සල්ලි වලින් ලක්ෂ 1000ක් විතර වගේ අතේ ගෙනාවා. ඒක ඒ ගෙනල්ලා ඒකත් දුන්නේ මහත්තයාට අතරමයි. ඒ වෙනකොට සල්ලිත් එක්කම යායක පාට නැති වුණා. හොයා ගන්න බැරි වුණා. මං ඊට පස්සේ නීති මාර්ගෙන් හරි ක්‍රියා කරනවා කියලා හිතේ තියාගෙන දරුවත් එක්ක පොලිසියට ගිහිල්ලා පැමිණිලා දැම්මා. දැම්මට පස්සේ මට ඒ කාන්තාව හවුද කියලා හොයාගන්න හම්බුණා. මහත්තයා හොයාගන්න බැරි වුණා. එයා කෝල් කරනවා ඉන්න දිහාවක් කියන්නේ. ගණන් ගන්න එපා බං. කොහමරි අයියා හොයාගමු. හොයන්න පුළුවන් හැම තැනකම හෙව්වනේ. තවත් ඉතින් කොහෙන් කියලා හොයන්නද? ඔයා තාමත් ඉන්නේ මහත්තයා ගෙදර? මහත්තයා ගෙදරින් ගියේ නෑ. මොන ප්‍රශ්නේ ආවත් මම එයාගේ අම්මා තාත්තා එක්ක පුතා එක්ක ඒ ගෙදරට වෙලා හිටියා. ඉතින් ඔගොල්ලෝ අම්මලා දන්නවද මේ? ඔව් මගේ අම්මා තාත්තා දන්නවා. ඉතින් එයාලත් සෑහෙන්න මහන්සි වුණා මේ හොයාගන්න. ඊට පස්සේ හොයාගන්න බැරි තැන ඉතින් එයාලත් නීතිය ඉස්සරහට ආවෙවිලා මට උදව් කරා ගොඩාක් දුරට මගේ අයියලා දෙන්න. මහත්තයව හොයාගන්න ඒ කියන්නේ අපි එක දවසක් රැ පන්සල් ගිහිල්ලා එනකොට කොහොම හරි මහත්තයා ඉඳලා ටවුමේ දැකලා අපේ මල්ලි කෙනෙක් කියලා ඒ පස්සෙත් ගියා ඉදර එළි වෙනකම් වගේ ටවුම් පුරාම යාවේ හෙව්වෙත් එහෙම හොයාගන්න බැරි වුණා. මං කොහොම හරි බණ්ඩාරව මගේ ළඟට ගේනවා. මට මොනවා කළත් මේ මගේ මිනිස්සයනේ. ඒක තමයි හැමදාම අපට වැරදුනේ. මට හිතාගන්න බැරි අම්මේ
බණ්ඩාර කොහොමද වෙනස් වුනේ කියලා. හිත හදාගන්න බලපන්. අවුරුද්ද ඇතුළතම මහත්තයා ආවේ නැහැ. ආවේ නැහැ කියන්නේ මට කෝල් කරනවා. පුතාට මොන හරි අවශ්‍ය දෙයක් තිබුණොත් කිව්වොත් එහෙම එයා රෑට වගේ ඇවිල්ලා හොරෙන් ගෙදර මිදුලෙන් හරි එහෙම තියලා යනවා. ගිහින් තමයි කෝල් කරලා කියන්නේ මේ ආවල් දෙයකින් තිබ්බ මෙතන ගන්න කියලා. එතකොට බලනකොට එයා නැහැ. පුතාට කොච්චරක්ද වයස? එතකොටක් ඇති 4 අවුරුදු 4 මාරක් විතර වගේ පුතාට. පුතා මොන්ඩිසෝරි යනවා පළවෙනි අවුරුද්ද. පුතාට වෙනසක් දැනුන්නේ නැහැ දැන් හිත පුතාට දැන් නැහැ කියලා. පුතාගේ සෑහෙන මානසික වැටුණා. පුතා අඬනවා. මට වැඩිය එයා ගොඩාක් කිට්ටු වෙලා හිටියේ තාත්තර මොකද මම හිටියේ නැති නිසා ළඟ එයා වගේ. එයා සෑහෙන මානසික වැටුණා. ඒ කියන්නේ ඒක දැන්ටත් පුතාගේ තියෙනවා මම දකින්න හැමතිස්සෙම වගේ. පොඩ හිතුවක්කාර ගැති තියෙනවා මොකද එයා දැක්ක නිතරම අම්මයි තාත්තයි ෆෝන් එකෙන් උනත් මේ රණ්ඩු වෙනවා බැන ගන්නවා කියන එක එයාට තේරෙනවා. එයා පෙලක් කියලාට අහනවා ඇයි අම්මේ තාත්තා ඉන්නේ නැත්තේ මට තාත්තා ඕනි කියන කතාව පුතා කියන හැමතිස්සෙම. පුතා ගොඩාක් සෑහෙන්න දුක් විඳා තාත්තගෙන හිතලා. දැන් ඔයාට ඔයාගේ මුදල් ඔක්කොම ඇතරම නිකන් වතුර ගියා වගේ දෙයක් නේ උනේ. ඔව් ඔකේ. කිසිම දෙයක් ආයි ලැබුණෙත් නැහැ ඔයාට. කිසිම දෙයක් ලැබුණේ නැහැ කියන්නේ මට එයා එයා මහත්යන් ඇති අවුරුදු එකමාර ඇතුළත සමහර විට මායි පුතයි කාපු වේලට වැඩිය නොකා බඩගින්න හිටපු වේල අනන්තයි. මොකද මහත්යගේ අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් වයසයි. එයාලට රස්සාවක් කරන්න බෑ. මම නමුත් මගේ ප්‍රශ්න කියාගෙන මගේ සහෝදරයාවට ගොඩක් දුරට යන වඩුයි. මම කොහොම හරි බැලුවේ මම කොහොම හරි දුක් විඳලා පුතාව හදාගන්න මම කියන තීරණය තමයි මං හිටියේ. මගේ අයියා කිව්වා පුතාවක් දාලා මට එන්න ගෙදරට මේ කියලා. මම නමුත් ඒ තීරණයට ගියේ නෑ. මොකද මට පුතාව වටිනවා. ඒක නිසා මම කොහොම හරි පුතාව හදාගන්නවා කියලා ඒ මතේ ඉඳලා මහත්තයාගේ අම්මයි තාත්තයි ගාවට වෙලා මහත්තයා ආයේ මං ගන්නවාම කියන තීරණේ ඉඳලා කොහොම හරි නීතිය මාර්ගෙන් මහත්තයව ගන්න හැම තිස්සෙම නිතරම උත්සාහ කරා. එයා කෝල් කරනවා ඉන්න දිහාවක් කියන්නේ. එයා කියනවා මට බ්ලඩ් එකක් චෙක් කරගන්න කියලා කෝල් කරලා කියනවා එයාට ලෙඩක් තියෙනවා කියලා. මහත්තයා කෝල් කළා කිව්වට පස්සේ ඔයා ලේ පරීක්ෂාවට ගියා. ලේ පරීක්ෂාවට ගියා කියන්නේ නැහැ. මට ඇත්තටම මගේ ගමේ තියෙන ස්පිරිතාලට යන්න බය හිතුණා. මොකද්ද කියන එක මම දන්නේ නැති නිසා. ඊට පස්සේ මම පිටින් කරගන්නවා කියලා ලේ පරීක්ෂණය ආවා කොළඹ ජාතික රෝහලට. කොහොමද ඔයාලට එහෙම දෙයක් හිතුනේ? හිතුණා කියන්නේ ඒ වෙද්දිත් ගමේ පොඩි පොඩි ප්‍රචාර ගිහින් තිබුණා මේ වගේ දෙයක් තියෙනවා මෙහෙමයි. නමුත් දෙන්නටම කියලා තිබුණේ දෙන්නට කියන ඔයාට මටත් එක්ක කියලා. මට ඒ වෙනකොට ගොඩක් බය හිතුණා මගේ තිච්ච රෝගී තත්ත්වයත් එක්ක. බය හිතිච්ච හින්දා මම මගේ ගෙදරවත් කවුරුත් එක්ක නෙවෙයි මගේ නංගි බැඳලා ඉන්න මහත්තයත් එක්ක මල්ලිත් එක්ක කතා කරලා ගියා. ගියාට පස්සේ එතන ගිහින් කතා කරලා එතන හිටපු ඩොක්ටර්ස්ලා ඔක්කොම මට සෑහෙන උදව් කරා. මගේ විස්තරය ඇහුවාම එතනින් ලේකක් පරීක්ෂා කරලා මට කිව්වා සතියකට පස්සේ එන්න කියලා. මම එදා ලේක දීලා ආවා. ඊට පස්සේ ආයි සතියකට පස්සේ මම මගේ මල්ලිත් අර නංගි බැඳලා ඉන්න මල්ලිත් එක්කම ගියා. ගියාට පස්සේ එතනදී මට දැනගන්න ලැබුණා මමත් පොසිටිව් කියලා. HIV කිව්වා මට ඇත්තටම හිතුනේ මේක ලොකු දෙයක් මේ මම මැරෙන්නම ඕනි කියන තීරණේ තමයි මං හිටියේ.
එතෙන්දී ඇත්තරම හිටපු මැඩම් මායික උඩා කියලා හතහරා මගේ හිත හැදුවා පුතා වෙනුවෙන් ජීවත් වෙන්න කියලා ඒ මැඩම් කියපු දේවල් මට සෑහෙන ඔළුවට වැදුනා මම ඒවත් හිතේ තියාගෙන මල්ලිත් එක ගෙදරට ආවා ගෙදරට ආවත් මට හිතෙන්නේම මට ජීවිතේ නැති කරගන්නම තමයි හිතෙන්නේ මොකද මම කොහොමද ලෝකයට මුණ දෙන්නේ කියන එක මට නිතරම හිතුණා මම හිතුවේ මේ පිටින් පේනවා කියන එක යම්මේ මට මෙහෙම උනේ මොකද මං කරපු වැරද්ද දැන් ඉතින් මොනවා කරන්නද මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මම කොහොමද ලෝකෙට මුණ දෙන්නේ උඹට පිස්සුද විකාරද මහත්තයා ගමේ යකේ අපිට ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා ලෙඩ තියෙනවා කියලා එහෙමයි කියන්නේ මිනිස්සු ගොඩක් දෙනා එහෙම සමාජ රෝග තියෙනවා කියලා කොන් කරන්න ගත්තා මට බය හිතුණා මොකද මගේ පුතා නිරෝගී මගේ පුතාට ජීවත් වෙන්න බැරි වෙයි කියන තැනක තමයි මම හිටියේ. එහෙ අතරතුර මම කොහොම හරි මහත්තයව ගෙන්න ගන්නවා කියන අදිෂ්ඨානය මත මම නොකරපු දේවල් නැහැ අක්කේ. ඇත්තරම කනේ හරාම් දෙක පවා තියෙන මම දේවාල වල ගියා ඒවත් විශ්වාස කරා. ඒවත් කරලා කොහොම හරි මහත්තයව ගෙන්න ගන්නවා කියලා දවසක් කෝල් එකක් ආවා එයා යාපනයේ වැඩ කරනවා කියලා. මම ඊට පස්සේ කරේ පුතාව අපේ ගෙදර ගිහින් නවත්තලා මහත්තයාගේ අම්මත් එක්ක මහත්තයාගේ තව නේද වෙන අය කෙනෙක් එක්ක ගියා යාපනේ. එයාව ගේන්න හිතේ තියන් තමා ගියේ නමුත් යනකොට එයා එතනින් අයින් වෙලා තිබුණා පේනවා කියලා දැනගෙන එදත් අපි ඉතින් නිකම්ම ගෙදරට ආවා. ඊට පස්සේ ආයි දවසක් එයා කෝල් කරලා ටවුමට එනවා කිව්වා පුතාට බඩු වගේක් අරගෙන. එනකොට මම මහත්තයාගේ අර නෑ දෑ වෙන අයියාට කෝල් කරලා වාහන දෙක තුනක් අරගෙන කොහොම හරි එයාව අල්ලගෙන එනවා. ඔව්. ඒ වගේ එයාව කොහොම හරි අල්ලගෙන එනවා කියලා මොකද අක්කේ මම සෑහෙන්න මගේ මහත්තයා මත් වෙන හිච්ච කෙනෙක්. ඒක නිසා එයාව කොහොම හරි ගේනවා කියලා හිතේ තියාගෙනම ගිහිල්ලා මම පුතත් එක්ක අතාරක එයා කිව්වා කෝල් කරලා කවුරුවත් ගෙන්නන්න බෑ. ඔයා ළමයත් එක්ක ඔයා තනියම එන්න ඕනි. අහවල් දෙන්න කියලා කිව්වට මම කොහොම හරි එයා නොදැනෙන්න ගියා. ගිහිල්ලා එයාව අල්ලගෙන කොහොම හරි ගෙදරට අරන් ආවා. අල්ලගෙන? ඔව්. අල්ලගෙන කියන්නේ බැඳලා වගේ ඇත්තටම අකේ ගෙනාවේ. එයා වෙන්න අකමැති වුණා. ඒ නතර දුරත් මට ගහන්න වගේ ආවා. මේ එයා කියපු ඇහුවේ නෑ කියලා. මට පොරොන්දු වෙන්න මාවයි පුතාවයි දාලා යන්නේ නෑ කියලා මොනේ ප්‍රශ්න තිබ්බත් අපි එකට ජීවත් වෙමු බණ්ඩාර අපි දරුවා වෙනුවෙන් හා ආයේ ආවත් ආයෙත් කරේම අර වගේ ගියක තමයි හොයාගන්න බැරි වෙන්නේ කපාට පාරක් මම නීතියට බැස්සා. එතකොට මගේ මහත්තයා මට හොරින් දික්ක සාධනට දාලා තිබුණා ගිහිල්ලා. ඔයාට? ඔව් මට. දැන් මේ වෙනකොට කෝ අර අනිත් පාර්ශ්වක? ඒ කාන්තාවත් ඉන්නවා. ඉන්නවා. බලපෑමක් නෑ ඔයාට. තියෙනවා කෙනෙක් නෑ.
කෝල් කර කර හැම තිස්සෙම බනින්න ගත්තා. මම විදේශ ගත වෙලා හිටියා. මම නරක විදිහට හිටියේ කියන එක. ඒ විදිහට එහෙම කෝල් එන්න ගත්ත මට. ඊට පස්සේ මම මහත්තයව උසාවියේදී තමයි දැක්කේ. ඒ ගෙනල්ලා ගියාට පස්සේ උසාවියේ දැක්කේ. උසාවියේ ගිහිල්ලත් වාර 3-4කට වගේ ගියා නඩු. ගිහිල්ලා ඉවරලා කොහොමාරි සාමදාන කරගෙන මම මහත්තයව ගෙන්න ගත්තා ගෙදරට. ඊට පස්සේ ගෙදර තත්ත්වෙ මොකද උනේ? වටර් කාන්තාවගෙන් බලපෑම් ආවේ නැද්ද? ඔව් අක්කේ, ඇත්තටම බලපෑම් ආවා ගොඩාක් දුර. මට පාරේ බැහැල යන්න නැත්තෙන්ටම පත් කරා. එයා ඊට පස්සේ ප්‍රචාරය අරින්න ගත්තා. දැන් මේ වෙනකොට ඔගොල්ලන්ගේ හිටපු ගමේමද? ඔව්, එතකොටත් හිටියේ මහත්තයා ගෙදරමයි. මම මහත්තයව ගෙනගෙනත් හිටියේ මහත්තයා ගෙදරමයි. ඊට පස්සේ අපි තුන්දෙනා එකට හිටියා. මාසයක් වගේ කාලයක් හොඳින් ඉන්න හම්බුනේ නැහැ. අර කාන්තාව දවසක් මම පාරේ යනකොට මොනවාද මම ගැන කියලා දෙන්නේ? ඈ මොනවා පොලිසිය ගැන යන්නද හදන්නේ? ඈ මොකද කෙනෙක්ගෙන ආවේ මට කහන්න තමයි. ඇයි මම බලන්න කිව්වා? මොකද කියන්නේ? ඇයි මොකට මොනවා කරන්නේ? මොනවා පොලිසිය ගැන යනවද? කරලා බලහම් පුළුවන් නම්. ඇයි බණ්ඩාර කියන මේ කසාද මිනිහා? පස්සේ මට ගහලා අපි දෙන්න පයින් ගියේ. එයාලා වාහනේ කාවේ. එයාලා මට කලින් පොලිසියට ගිහිල්ලා මට විරුද්ධව පැනලා දාලා මට සෑහෙන්න විරුද්ධව තමා කියලා දුන්නා. මම ෆෝන් එක හොරෙන් ගත්තා කියලා. ඊට පස්සේ මම පොලිසියට යනකොට වෙන්න ඕනි සේරම වෙලා ඉවරයි පොලිසිය ඇතුලේ. නමුත් මම ගිහිල්ලා අඬලා මගේ දුක කිව්වට පස්සේ එතන හිටපු සර් කෙනෙක්ට තේරුණා. ඇත්තට මේ සා දැන් දැක්කත් එයාට මම මතකයි හොඳටම. දැන් ප්‍රශ්න නැද්ද කියලා අහනවා. ඊට පස්සේ මට එතනින් සහනයක් හම්බුණා. මගේ මහත්තයාට කිව්වා ආයේ ඔය වගේ වැරදි වැඩ කරන්න එපා මෙහෙමයි කියලා. මම එවල කිව්වා මට මේ වගේ මට කරන්න දෙයක් නැති කමටක්. මම ඇත්තටම කිව්වා මට මේ වගේ ලෙඩක් තියෙනවා. මෙයාගෙන් තමයි ඒක හැදුනේ. මහත්තයාට මට දෙන්නටම තියෙනවා කියලා මම ඒ වගේ කිව්වා. ඊට පස්සේ කියලා පොලිසියෙන් ඒ කාන්තාවට අවවාද කරා ආයේ මේ වගේ වෙන්න බෑ කියලා. ඊට පස්සේ මහත්තයත් එක්ක ඇවිල්ලා දැන් හොඳින් ඉන්නවා කේ. පොලිසියේ වචනයක් පිළිගන්න තරම් ඒ ගැහණු කෙනා පෙළඹුණාද ඉතින්? ඒ වෙලාවට ඒක විතරද එයාට නවතින්න හේතු මොකක්ද? නවතින්න හේතුව කියන්නේ ගොඩාක්ම පොලිසිය නෙවෙයි අක්කේ. ඇත්තටම මගේ මහත්තයාගේ මුදල් නැති වෙච්ච එක. මොකද මම හම්බ කරලා ලැබු සල්ලි වලට ආසාවෙ තමයි කාන්තාව ලැස්තිලා හිටියේ. ඒක හොඳටම තේරුණා. ඊට පස්සේ මහත්තයාගේ සල්ලි නැහැ කියලා දැනගත්තාට පස්සේ ඒ විදිහටම මම දන්න කෙනෙක්ගේම පෞල් ජීවිතයක් කැඩුවා. ඒ වගේම ඒ ත්‍රිවිලයක් හයර් කරන එකෙන් ඊට පස්සේ ඒ මිනිස්සෙත් එක තමයි ඒ කාන්තාව සම්බන්ධ වෙන්නේ. මට එක එක රෝග ලක්ෂණ ආවා. මට කලාන්තය හැදෙනවා. කන්න බෑ. කොච්චර කල් ගිහිල්ලාද කියන්නේ? එතකොට අවුරුද්දක් විතර ගිහිල්ලා. තාම ඉන්නෙත් අම්මා තාත්තත් එක්ක මහත්තයාගේ? නැහැ අක්කේ, දැන් අපි ගමේ ඉන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සු අපි දිහා බලන්නේ වැරදි විදිහට ගොඩක් දුරට. මම එහෙම කැමති නෑ ඇත්තරම. මම එහෙම කරපු කෙනෙක් නෙවෙයි නිසා මම කැමති නෑ මාදිහාෙන් බලනවට. මොකද මගේ පුතාට ජීවිතයක් හදන්න ඕනි. අපි වගේ දුක් විඳින්න දෙන්න හොඳ නෑ. ඒක නිසා අපි දැනට කුලියට ගමෙන් පිට කුලියට ඉන්නේ අපි තුන්දෙනාත් එක්ක. අම්මයි තාත්තයි? අම්මයි තාත්තයි යාළක් ගෙදරම ඉන්නේ. මගේ මහත්තයාගේ තාත්තා නැති වුණා මිළඟදී. ඉතින් අම්මා තනියම ගෙදරට වෙලා ඉන්නවා. නමුත් අපිට ඒ ගෙදර ඉන්න බෑ. මහත්තයා
koi wage dewat ekka den godak hondai attara maki godak durta hondai kiyane ki therum ekak hondai kiyanne mama hitanne aya waradeya kiya karai kiyala mokada eya dannawa den mama windina duka mage eyata wediye behed biwata mama godak nitharma leda wenawa asanipatatte inne ඒක නිසා දැන් එයා දන්නවා එයා කරපු වැරදි වැඩේ නිසා තමයි මම මෙච්චර දුක් විඳින්නේ කියලා. ඇත්තටම දන්නවද? ඇත්තටම දන්නවා. මම හිතන්නේ එහෙමයි. ඒකයි ඔයා මොකද එදා ඉඳලම ඔයා එයාට වැඩි වැඩි වැඩියෙන් විශ්වාස කරලා තිබුණා ඒක නිසා. ඔව් දැන්ටත් මම එහෙමයි අක්කේ ඇත්තටම මම අවිශ්වාස කරන්නේ නැහැ මට ඒ කියන්නේ මොන බැඳීමක්ද කියන්න දන්නේ නැහැ. මම ඒ මැත්තෙම නැහෙන කෙනෙක්. මට පුතයි මහත්තයයි කිව්ව තීර වෙඩි දෙන්නේ. මොකද හිතන්නේ? ඇත්තටම දුකයි HIV හැදුර කියන්නේ ඇත්තටම දුකයි අක්කේ. මොකද කවදාවත් සනීප කරගන්න බෑ. මට ගොඩාක් දුරට ජීවිතේ මේ විදිහට කතා කරන්න නැන්න මට මෙහෙම කතා කරන්න පුළුවන් කියන්නේ මට අග්ගාල ඇඬෙනවා දැනුවත් කිරීම වැඩසටහන් කිහිපයකට මම සම්බන්ධ වෙලා තියෙනවා මට ඒව ඇත්තටම කතා කරගන්න බැරි වුණා ඉතින් මට රෝහලේ ඉන්න වෛද්‍යවරු ගොඩාක් උදව් කරනවා ඇත්තටම එයාලා නිසා මම මෙහෙම ඉන්නවා ප්‍රින්සි මංගලිකා මැඩම් හන්දා එයා හන්දත් ගොඩාක් දුරට මේ ජීවිතේ තේරුම් අරගෙන ජීවිතේ නැති කරගන්නද එකම නෙවෙයි තීරණේ කියන එකට ඇවිල්ලා තියෙන්නේ පුතා අවසාන තීරණේ ජීවිතේ නැති කර ගැනීම නෙමෙයි කියන එක කොහොම හරි පුතාගේ අනාගතය හදන්න ජීවත් වෙනවා නමුත් ලොකු උත්සාහයක් තියෙනවා මම හැම දෙයකටම සම්බන්ධ වෙලා තියෙනවා කේ ඒ කියන්නේ HIV තව කෙනෙකුට බෝ වෙන එක වළක්වන්න පුළුවන් නම් මම ඒ හැම තැනටම උදව් කරනවා මට පුළුවන් විදිහට තව එකක් කියන්න ඕනේ සමාජයේ කොන් කරන්න එපා එහෙම හදිච්ච කෙනෙක් අපි මෙහෙම කතා බහ කරාට අක්ක කෙනෙකුට HIV හැදෙන්නේ නැහැ ඇත්තටම ඒක නිසා ගොඩක් කොන් කිරීම තියෙනවා සමාජයේ හොස්පිටල් එකට ගියා වුණත් ඒ වගේ වෙච්ච වෙලාවල් මට තිබුණා ඇත්තටම දවස් දෙක තුනක් බංකුවක් උඩ ඉන්න වුණා මං රෝගී වෙලා දෙපලාවක මොකද මට HIV තියෙනවා කියලා මං කිව්වා මොකද නර්ස්ලා ලේ ගන්නවා මට අර ඒ දුකට මම යාලට හැදෙයි කියන බයට මම කිව්වා මට මෙහෙම තියෙනවා මොකද කරන්න ඒක උනා තේරුම් ගන්න පුළුවන් සමාජයක් නැහැ නැහැ ඇත්තටම නැහැ අක්කෝ ඉතින් ඒක නිසා තව කෙනෙකුට හැදෙන්න තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඒතකොට මං හිතනවා මගේ පුතාටවත් අනාගතේ බය නැතුව මේ ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් කියලා